ඇත්තටම මේ ඇතා සම්බන්ධව විදේශක අයනවා තායිලාන්තය අය නිතරම ඇවිල්ලා බලනවා සොයා බලනවා. ඒ අවස්ථාවලදී ඇවිල්ලා ඇත්තටම සද්භාවයෙන් තායිලාන්තයේ ඇතෙක් ලංකාවට පූජා කරා කිව්වහම හරි ආඩම්බරේ මිනිස්සු එනවා අපේ රටේ ඇතෙක් ශ්‍රී දළදා මාලිගාවට පූජා කරා කියලා. ඉතින් ඒ තායිලාන්තයෙන් එන ඕනම කෙනෙකුට මේ සුදුහුඹ රජමහ විහාරේ පැය 24ම ඇරලා තියෙන්නේ. ඕන වෙලාවක මේ යථා බලා ගන්න පුළුවන්. කාගෙවත් මේ අවහිරතාවයක් නැහැ. ඉතින් පහුගිය කාලේ තිබ්බ මේ යථා බලන්න දුන්නේ නැහැ කියලා. මේ යථා ඇවිල්ලා ඕනම වෙලාවක ඕනම මොහොතක ඇවිල්ලා සුදුහුඹ රජමහ විහාරේ මේ සංඝාවාසී ඉදිරිපිට ඉන්නවා බලා ගන්න පුළුවන්. ඉතින් ශ්‍රී දළදා මාලිගාවේ බාහාරකාරත්වයේ යටතේ මෙතෙන්ට ඇවිල්ලා සුදුහුඹ රජමහ විහාරේ පෙරහැරලකට ආපු මොහොතක තමයි මේ ඇත්පන්තිය ඇවිල්ලා ඇතා බැඳලයින් ස්ථානයේදී අපි හැකි ඉක්මනින් ඇවිල්ලා ඇතා මද කිපීමේ අවස්ථාවට මුහුණ දුන් මොහොතේදී අපි සියලු දෙනාම ශ්‍රී දළදා මාලිගාවේ අපේ නිලමතුමා අපි හැමෝම එකතු වෙලා ගත්තා වූ පළවෙනි පියවර තමයි මේ ඇතා ඇවිල්ලා දළදා මාලිගාවට ගෙනියන්න බෑ. එහි මොහොතේදී මෙතන ඇත්පන්තිය තියෙනවා. ඇත්පන්තියේ ඇවිල්ලා අපි ගැට ගහසලා අපි ඇතාට අවශ්‍ය සියලු දේ මේ දළදා මාලිගාවත් මේ සුදුඹ රජමහා විහාරේ මේ සතර පේරුවේ ඕන තරම්ම කැම්බීම තියෙනවා. ගේ ගස් කොළන් තියෙනවා. ඒ කැම්බීමේ අඩුවක් තියෙනවා කියලා කිව්වා. ඒ කිසිම දෙයකින් ඕනම කෙනෙකුට බලා ගන්න පුළුවන් සුදුඹ රජමහා විහාරේ කිසිම ඇවිල්ලා කැමින් බීමින් අඩුවක් නැහැ. හරි සාරවත් සම්පත් තියෙනවා. එතකොට කොස්සතු, එතකොට කිතුල්ලතු, පොල්ලතු සියල්ලම මේ ඇතාගේ වටපිටාවේ ඕනම කෙනෙකුට බලා ගන්න පුළුවන් හඬ බොණ්ඩ නැති බව කියලා තියෙනවා. එහිඳ මේ ඇවිල්ලා එක එක මාධ්‍ය ජාලවල සමාජ මාධ්‍යයෙන් විවිධාකාර ප්‍රචාරය ගියා. මේ සුදුම්බ රජමහා විහාරයේ මිල මුදල් නැහැ මේක කණ්ඩ දෙන්න කියලා වෙලා ඒ වෙවිලා අසත්‍ය ප්‍රචාර ශ්‍රී දළදා මාලිගාවටත් සුදුම්බ රජමහා විහාරයටත් ඒක මහලොකු කැලලක් කියලා මම මේ ඉතින් මතක් කරනවා.